තෙරුවන් සරණයි ආයුබෝවන්. දුවේ පුතේ, අපි වැදගත් වෙන සාකච්ඡාවක් ඔබ වෙනුවෙන් පවත්වන්නට සූදානම් වෙන්නේ. දහම් දැනුම පිළිතුරු 6 වන ශ්‍රේණිය. දහම් පාසල් සිසු නිපුණතා තරඟවලදී දහම් දැනුම කියලා ප්‍රශ්න පත්‍රයක් 3 ශ්‍රේණියේ ඉඳලා ඉහළ ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න ඔයාලා හැම වෙන දිනා වෙනුවෙන්ම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීලා ඒ තරඟේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා සුදුසුකම් ලබා ගන්නේ දහම් පාසලේ ඒ පන්තිවල දහම් දැනුම, ධර්මයේ පිළිබඳව දැනුම, ඒ විෂය කරුණු ගැන හොඳට දැනුම තියෙන, හොඳට ලකුණු ගන්න දරුවෝ තමයි ගොඩක් වෙලාවට තෝරගන්නේ. ඉතින් එහෙම දහම් දැනුම හොයාගෙන යන ඔයාලට ගොඩක් වැදගත් වෙන, ගොඩක් වටිනාකමක් ලැබෙන අවස්ථාවක් තමයි මේ දහම් දැනුම තරඟය. ඉතින් සිසු නිපුණතා තරඟවලදී ඔයාලට පුළුවන් ඒ එක තරඟ ඉසව්වකට, එක දහම් පාසලකින් ඒ එක තරඟ ඉසව්වකට ඒ ශ්‍රේණියෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් එක්කෙනෙකුටයි. ඉතින් ඔයා ඒ විදිහේ දක්ෂයෙක් විදිහට තේරලා ඉන්නවනම් ඒ අවස්ථාව මඟහරව ගන්න එපා. ඒ අවස්ථාව ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ අවස්ථාවෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න, ගොඩක් හොඳින් ලෑස්ති වෙලා තරඟෙට යන්න. ඉතින් දහම් පාසලේදී දහම් දැනුම පිළිබඳව තරඟ පවත්වන එක ගැන ඔයාලට එක එක විදිහ අදහස් තියෙන්න පුළුවන්. දුවේ පුතේ, මොන විදිහකින් හරි ඔයාලා දැනුම ඇති කරගන්න එක, ඔයාලාගේ හැකියාවන් වැඩි කරගන්නකොට, දියුණු කරගන්නකොට, ඒවට අනිත් අයගෙන් ප්‍රශංසා ලැබෙනකොට, ඒ වගේම ඇගයීමක් ලැබෙනකොට ඔයාලට තවත් ආස හිතෙනවා, තවත් උනන්දුවක් ඇති වෙනවා ඒ ධර්මය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න. අන්න ඒ නිසා තමයි දහම් දැනුම තරඟ, කතික තරඟ, ගායනා තරඟ, පද්‍ය ගායනා, ගාථා ගායනා තරඟ, මේ විදිහට තරඟ පවත්වන්නේ. ඉතින් 6 ශ්‍රේණිය ඉගෙන ගන්න ඔයාලා වෙනුවෙන් අපි මේ සාකච්ඡාව පවත්වන්නේ 2023 අවුරුද්දේ සිසු නිපුණතා තරඟ පැවැත්වෙන වෙලාවේදී ලැබුණු ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. ඉතින් කාලයේ පැයක් වගේ කාලයක් තමයි ලැබෙන්නේ. කාලයේ පැයයි. ඉතින් ඇගයීම් කාලය, ඇගයීම් අංකය විදිහට ඔබලට දහම් පාසලින් ලැබෙන අංකයක්, හැම කෙනාටම අංකයක් ලැබෙනවා. ඒ අංකය තමයි ලියන්න ඕන. උපදෙස් ලබා දෙන කොටසේදී කියනවා අනිවාර්යයෙන්ම ඇගයීම් අංකය ලියන්න ඕන. හැබැයි දහම් පාසලේ හෝ ඔයාලගේ නම ලියන්න එපා කියලා මේ විදිහට කියලා තියෙනවා. ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්නට කියලා කියන උපදෙස් දෙන තැන, ඊළඟට පිළිතුරු ලිවීමට පෙර කඩදාසි වල අදාළ ස්ථානයේ ඇගයීම් අංකය ලියන්නට කියලා කියනවා. ඉතින් මෙතන ඇගයීම් අංකය ලියන්න, ඊළඟට තමාගේ නම හෝ දහම් පාසලේ නම ලියන්න එපා කියලා කියනවා. පළමුවන කොටසේ සියලුම ප්‍රශ්න වලටත්, දෙවන කොටසින් ඔබ කැමති ප්‍රශ්න 4කටත් පිළිතුරු සපයන්න කියලා කියනවා. ඉතින් පළවෙනි කොටසේ ප්‍රශ්න 20ක් තියෙනවා දුවේ පුතේ. ප්‍රශ්න 20ක්, ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 20ක්, බහුවර්ණ ප්‍රශ්න 5ක්, හිස්තැන් පුරවන ප්‍රශ්න 5ක්, ඒ විදිහට ප්‍රශ්න 20ක් තියෙන්නේ. කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න 5ක් තියෙනවා. ඉතින් මේ 20ටම පිළිතුරු ලියන්න ඕනේ. ඒ 20ටම පිළිතුරු ලිව්වම ඔයාලට ලකුණු 40ක් ලැබෙනවා. අනිත් කොටසේ ප්‍රශ්න 4ක් ඔයාලා තෝරගන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ ලකුණු 60ක් ලැබෙනවා. ඔක්කොම ලකුණු 100යි. හරි, අපි බලමු ලකුණු 10ක් ලැබෙන බහුවර්ණ ප්‍රශ්න 5. ඉස්සෙල්ලාම තියෙන අංක 1 ඉඳලා අංක 5 දක්වා බහුවර්ණ ප්‍රශ්න 5ක්. බහුවර්ණ ප්‍රශ්න කියලා කියන්නේ දුවේ පුතේ පිළිතුරු 4ක් දීලා ඒ පිළිතුරු 4ට 4ෙන් නිවැරදිම පිළිතුර තමයි අපි තෝරගන්න ඕන. වර්ණ 4ක් තියෙනවා, මේ පිළිතුරු 4ක් තියෙනවා. ඒ පිළිතුරු 4ෙන් එකයි අපි තෝරගන්න ඕන. හරි, බලමු අංක 1 සිට 5 දක්වා ප්‍රශ්නවල නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න නිවැරදි පිළිතුරකට ලකුණු 2 බැගින් ලැබේ. ඉරක් අඳින්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට වැඩි පේන්නේ නැති හින්දා මම මේ විදිහට පාඨ කරනවා ඒ නිවැරදි පිළිතුර. ඔයාලට පුළුවන් මේක ලකුණු කරගන්න. සැදැහෙන් යුතුව වැඩි හිටියෝ වදන් රකින්න දෙගුරුන් නමට කවදත් තම හිස නමන යන කවියෙහි දෙගුරුන් යනුවෙන් අදහස් කරන්නේ කවුද? ගුරුවරුන්ය, දෙමව්පියන්ය, පැවිදි උතුමන්ය, සහෝදරයන්ය කියලා සඳහන් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ දුවේ පුතේ පළවෙනිම පාඩමින්, 6 ශ්‍රේණි පළවෙනි පාඩම
මිහිරක් ලැබේ දම්පාසල වෙතයේමෙන් කියන කවිපන්තියක් තමයි තියෙන්නේ. ඉතින්නේ කවිපන්තිය තුන්වෙනි කවිය. සැදැහෙන් යුතුව වැඩිහිටියෝ වදන් රකින දෙගුරුන් නමට කවදත් තමහිස නමන. සතියෙන් සතිය සිරි සඳහාම් රස්සවිඳින දරුවන් නිසා හෙලදිව බැබලෙයි නිතින. එහමයි තියෙන්නේ තුන්වෙනි කවි. කවි හයක් තියෙන දහම් පාසලේ වටිනාකම. දහම් පාසලේදී අපි මොනවද කරන්නේ, දහම් පාසලේදී අපි මොනවද ඉගෙන ගන්නේ, දහම් පාසලේ වටිනාකම, දහම් පාසලේ තියෙන වැදගත්කම හැම එකක්ම මේ කවි හයේ කියලා තියෙනවා. හරිම ලස්සන, හරිම වටින කවි හයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ කවි වලින් තමයි අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ. දෙකුරුන් කියලා කියන්නේ දුවේ පුතේ ගුරුවරුන් නෙවෙයි, පැවිදි උතුමන් නෙවෙයි, සහෝදරයන් නෙවෙයි, ගුරුවරුනුත් නෙවෙයි, දෙමව්පියන් තමයි හරි පිළිතුර, නිවැරදි පිළිතුර. ඔයාලට ඒක මතක තියාගන්න මම අවස්ථාවක් කියන්නම්. ඔයාලා අහලා ඇති පාසලේ ගුරු දෙගුරු රැස්වීමක් පැවැත්වෙනවා කියලා. දැන් ඔයාලා ඒකට පාවිච්චි කරන්නේ වෙන වචනයක්. ඒ නිසා ඔයාලට මතක හිටින්නේ නැතිවේ ගුරු දෙගුරු රැස්වීමක් කියලා තමයි කියන්නේ. ගුරුවරුනුත් දෙමව්පියනුත් එකතු වෙලා සමහර වෙලාවට ඔයාලා ගැන, ඔයාලාගේ අධ්‍යාපනය ගැන, ඔයාලට ඉදිරියට මොනවද කරන්නට මේ යොමු කරවන්නට ඕනේ, ඒ විදිහට උපදෙස් ලබා දෙමින් ඒ කරන සාකච්ඡාවන් තියෙන වෙලාවට ගුරු දෙගුරු රැස්වීම කියලා අපි අහලා තියෙනවා. එතකොට ගුරුවරු ඒ මේ ඒක කියන්නේ ගුරු කියලා කියන්නේ ගුරුවරු, දෙගුරු කියලා කියන්නේ දෙමව්පියෝ. හරි, ඊළඟට දෙවැනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පළමු ධර්ම දේශනේ වශයෙන් හඳුන්වන්නේ අනත්ත ලක්කන සූත්‍රයයි, ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි, සතිපට්ඨාන සූත්‍රයයි, සාමාන්‍ය ඵල සූත්‍රයයි. ඔයාලා දන්නවා මොකක්ද බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට දේශනා කරපු සූත්‍ර දේශනාව? ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව තමයි දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව. ඉතින් මෙතනදී අපිට පහසුවෙන් මේ පිළිතුර තෝරගන්න පුළුවන්. අනත්ත ලක්කන සූත්‍ර දේශනාව පස්වග තාපසවරුන්ට තමයි දේශනා කළේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පළමු කොටම දේශනා කරපු සූත්‍ර දේශනාව පස්වග මහණුන්ට, පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට, පස්වග තාපසවරුන්ට දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව හඳුන්වනවා දම්සක් පැවතුම් කියන නමිනුත් හඳුන්වනවා, දම්සක් පැවතුම් සූත්‍රය කියලා. ඉතින් 29 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙලා තියෙනවා දුවේ පුතේ. 29 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ කොහොමද අනත්ත ලක්කන සූත්‍ර දේශනා පාඩම තමයි දම්සක් පැවතුම තෙක් බුදු සිරිත. දම්සක් පැවතුම තෙක් බුදු සිරිත, ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරපු අවස්ථාව දක්වා බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ගැන තමයි ඒ පාඩමේ කියන්නේ. ඒ පාඩමේ 29 වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව පිළිබඳව. එම දහම ඇතුළත් සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නමින් හැඳින්වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව මෙයයි. කාමසුකාලිකානුයෝගය හා අත්තකිලමතානුයෝගය යන අන්ත දෙකේ අයහපත් බවත්, මධ්‍යම ප්‍රතිපදාව යගයත්, චතුරාර්ය සත්‍යයත් මෙම සූත්‍රෙහි ඇතුළත්ව තිබේ කියලා සඳහන් වෙනවා. හොඳයි, ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය සිව්සස් යනුවෙන් හඳුන්වන්නේ සතර සංග්‍රහ වස්තුය, සතර බ්‍රහ්ම විහරණය, චතුරාර්ය සත්‍යය, සතර සතිපට්ඨානය කියලා පිළිතුරු හතරක් තියෙනවා. පිළිතුරු හතරෙන් පිළිතුරු කීයක්ද? එකක් තමයි අපි තෝරගන්නට ඕන. ඉතින් පිළිතුරු සඳහන් වෙනවා මේ ප්‍රශ්නය සඳහා 26 වෙනි පිටුවේ 3 වෙනි ඡේදය. සිව්සස් පිළිබඳව සඳහන් වෙනවා චතුරාර්ය සත්‍ය තමයි පිළිතුර. මොකක්ද සිව්සස්? සිව්සස් සියනනින් දැන දැන්වීය නුවනින් කුළුණින්, ඒ විදිහට මේ සඳහන් වෙනවා. සිව්සස් කියන්නේම චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සත්‍ය. සිව්සස් යනුවෙන් සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ දානේ, ප්‍රියවචනේ, අර්ථචර්යාව, සමානාත්මතාවේ, ප්‍රියවචනේ කියන මේ
සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්ම විහරණ, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ, සතර සතිපට්ඨානේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා සඳහන් වෙන්නේ. ඉතින් සිව්සස් කියලා හඳුන්වන්නේ දුවේ පුතේ දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය හඳුන්වන තවත් නමක් තමයි සිව්සස් කියලා කියන්නේ. එතකොට ඒ විදිහට හරි විදිහට පිළිතුරු තේරුවම අපි මේ වෙනකොට ලකුණු 6ක් ලබාගෙන තියෙන්නේ. ඊළඟට ලෝකෝපකාරයේ නැමැති උපදේශ කාව්‍ය රචනා කරන ලද්දේ වනරතන හිමියන් විසිනි, රනස්ගල්ලේ මාහිමියන් විසිනි, වීදාගම මෛත්‍රේය මාහිමියන් විසිනි, තොටගමුවේ රාහුල මාහිමියන් විසිනි පිළිතුරු 3ක් 4ක් තියෙනවා. 3ක් වැරදි, එකක් හරි. එකක් හරි. ඉතින් මොකක්ද පිළිතුර? පිළිතුර තමයි රනස්ගල්ලේ මාහිමියන් කියන පිළිතුර. මේ ප්‍රශ්නයට පිළිතුරු තියෙනවා ඔයාලගේ 6 ශ්‍රේණිය පොතට අදාළ ධනය පිළිබඳ රුවන් වැකි කියන පාඩමේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් කවි පහක්ම සඳහන් වෙනවා මේ පාඩමේ. මේ පාඩමේ රනස්ගල්ලේ මාහිමියන් පිළිබඳව පොඩි හැඳින්වීමක් මුලින්ම සඳහන් වෙනවා. කෘති අතර දීර්ඝතම උපදේශ කාව්‍ය ලෝකෝපකාරයයි. උපදේශ කාව්‍යන්හි අග්‍රඵලයේ ලෙස දැක්විය හැකි ලෝකෝපකාරයේ විරිතින් බඳනා ලද උසස් කෘතියකි. රනස්ගල්ලේ හිමිපාණන් වහන්සේගේ නිර්මාණයක් වන මෙම කෘතිය පද්‍ය 238කින් යුක්තය කියලා බලන්න පුතේ, කොච්චර කරුණු ඒ පොඩි ඡේදය තුළ තියෙනවද කියලා. අන්න ඒ වගේ ඡේදවල ඒ විදිහට මේ පොත්පත්වල තියෙන තොරතුරු වලින් තමයි මේ විදිහට ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඒවා හොඳට කියවන්න. අනිවාර්යයෙන්ම ඔයාලා සමහර විට අමතර පන්ති ගිහිල්ලා එහෙම තමයි විභාගයට සූදානම් වෙන්න උත්සාහ කරන්නේ. ඔයාලා අසමත් වෙන්න සමහර විට හේතුවක් වෙනවා ඔයාලගේ පෙළ පොත් කියවන්නේ නැතිකම. අනිවාර්යයෙන්ම දහම් පාසලේදීත්, දහම් පාසල් තරඟවලදීත්, ඊළඟට පාසලේදීත්, පාසලේ වාර විභාගවලදීත්, රජයේ විභාගවලදීත් ඔයාලට තියෙන පෙළ පොත් වලින් තමයි ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඒ පෙළ පොත් හොඳට කියවන්න. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලිවම තියෙනවා 19 පිටුවේ 6 පාඩමේ 1 ඡේදයේම සඳහන් වෙලා තියෙනවා. හොඳයි, ඊළඟට 5 ප්‍රශ්නය. විනයදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර ලබන ලද්දේ. ඉතින් උපාලි හාමුදුරුවෝ ගැන ලස්සන පාඩමක් අපි ඉගෙන ගන්නවා. 6 ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෝ විදිහට. ඉතින් මේ 6 ශ්‍රේණිය ඉගෙන ගන්න උපාලි මහරහතන් වහන්සේ පිළිබඳව, උපාලි මහරහතන් වහන්සේ පිළිබඳව ඉතින් මම පිළිතුර කිව්වා. විනයදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර අග්‍රස්ථානයට පත් වුණි උපාලි මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳව තමයි අහන්නේ. මේ සම්බන්ධයෙන් සඳහන් වෙන පාඩම අපි බලමු. 16 පිටුවේ තමයි මේ ගැන සඳහන් වෙන්නේ. 16 පිටුවේ 5 පාඩම, සසු නඹර එකලු කළ උපාලි තෙරණුවෝ කියන පාඩම. සසු නඹර එකලු කළ උපාලි තෙරණුවෝ කියලා විනයදර භික්ෂුන් වහන්සේලා අතර අගතනතුර උන්වහන්සේ ලබා ගත්තා කියලා සඳහන් වෙනවා 5 ඡේදයේ. 5 ඡේදයේ සඳහන් වෙනවා. ඉතින් 16 පිටුව බලන්න ඔයාලට ඒ පිළිතුර හොයාගන්න පුළුවන්. හොඳයි, අන්න ඒ විදිහට දැන් මේ පාඩම් කිහිපයකින් මේ ප්‍රශ්න පහ ඇහුවේ. ඉතින් ඒ විදිහට තවත් වෙනත් පාඩම් පහකින් හරි, එහෙම නැත්නම් පාඩම් එක පාඩමකින් ප්‍රශ්න දෙකක් අහන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ විදිහට ප්‍රශ්න අහනම පුතේ, ඒ නිසා ඒ පාඩම් හොඳට කියවන්න කියලා මම ඔයාලට කියන්නේ. කම්මැලි වෙන්න එපා, හරිම ආසාවෙන් ඔයාලා පොත් කියවන්න. ඇත්තටම ඔයාලා හරිම දක්ෂෙක්, හරිම දක්ෂයෙක් වෙන්නට ඕන නම් අනිවාර්යෙන්ම පොත් කියවන්න. පොත් එක පොතක් එක වතාවක් නෙවෙයි. ඔයාලට තියෙන විවේකේ වෙලාවට අනිවාර්යෙන් මේ පොතක් අරගෙන කියවන්න. ඔයාලට තියෙන පෙළ පොත්ම වුණත් කමක් නැහැ කියවන්න. අමතර පොත් කියවන්න ඔයාලා ගොඩක් වෙලාවට යොමු වෙන්නේ නැහැනි. අඩුම තරමින් ඔයාලට ලැබිලා තියෙන පෙළ පොත් ටික කීප වතාවක් අවුරුද්ද අවසන් වෙනකොට කියවන්න. ඔයාලට අහන
විභාගයකදී අහන ඕනම එකකට පිළිතුරු ලියන්නත් හොඳ දැනුමක් ඇති වෙනවා. ඒවගේම පිළිතුරු තෝරන විදිහේ ප්‍රශ්න තිබුණොත් ඒවට පිළිතුරු තෝරන්නත් දක්ෂ විදිහට ඉක්මනින් තෝරන්නට පිළිතුරු තෝරන්නට පුළුවන් දැනුමක් එකතු වෙනවා ඔයාලා පොත්පත් කියවනවා නම්. හොඳයි, ඒ විදිහට ප්‍රශ්න පහක් අහලා තියෙනවා. ලකුණු දෙක ගානේ ලකුණු 10ක් ලැබෙනවා. ලකුණු 10යි. හරි, ඊළඟට 6වෙනි ප්‍රශ්නේ ඉඳලා 10වෙනි ප්‍රශ්නේ දක්වා හිස්තැන් පුරවන්නට තියෙන්නේ. හිස්තැන් පුරවනවාට ලකුණු 3 ගානේ ලැබෙනවා. ඉස්සෙල්ලා ලැබුණේ ලකුණු 2යිනේ. දැන් ලැබෙනවා ලකුණු 3 ගානේ. ලකුණු 3 ගානේ මෙතන ප්‍රශ්න පහක් තියෙනවා. එතකොට ඒ ප්‍රශ්න පහට කොහොමද ලකුණු 15ක් ලැබෙනවා? ලකුණු 15ක් ලැබෙනවා 6වෙනි ප්‍රශ්නේ ඉඳලා. බලමු අපි මොකක්ද කියලා. ප්‍රශ්නය, භාවනාව සඳහා ගැහැණු ළමයින් වාඩිවන ආකාරය හිස්තැනක් තියෙනවා. හිස්තැනට අදාළ පිළිතුරු තමයි අපි ඉදිරිපත් කරන්නට ඕන. මේ ප්‍රශ්නයට පිළිතුරු දුවේ පුතේ තියෙන 11වෙනි පිටුවේ. 11වෙනි පිටුව පෙරලා බලන්න. භාවනා කරද්දී කොහොමද ඔයාලා ඉරියව් තියාගන්නේ, ඉරියව් පවත්වන්නේ කොහොමද, ඉඳගන්නේ කියලා සඳහන් වෙනවා. ඉතින් දෙවනි ඡේදය බලන්න. දෙවනි ඡේදයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, ශිෂ්‍යයන් හිඳගත යුත්තේ එරමිනිය ගොතාගෙන බද්ධ පරියංකේන්‍ය ශිෂ්‍යාවන් දෙපා පිටුපසට සිටිනසේ අර්ධ පරියංකෙන් හිඳගත යුතුය කියලා සඳහන් වෙනවා. ඉතින් ගැහැණු දරුවන් ඉඳගන්නට ඕන ආකාරය කොහොමද කියලයි එතනදි කියන්නේ පිළිතුර. මෙන්න මේ විදිහට අපිට ඒ හිස් තැනට එන පිළිතුර තමයි මම මේ මෙතන ඉදිරිපත් කරන්නේ. මෙතනට එන්නට ඕන අර්ධ පරියංකයේ ලෙස හඳුන්වයි කියලා වාක්‍ය සම්පූර්ණ කරනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ හිස් තැන්වල තමයි පිළිතුර ලියන්න ඕන. හිස් තැන පිළිතුර ලියන්න වෙනම කොළවල ලියන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්න පත්‍රයේ ඒ තියෙන හිස් තැන්වලම පිළිතුරු ලියන්න පුළුවන්. ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට බුදුහාමුදුරුව සතු කියන දේ කරන ගුණය හා කරන දේ කියන ගුණය ලෙස හඳුන්වන්නේ මොකක්ද? ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරු 7වෙනි පිටුවේ සඳහන් වෙනවා. 7වෙනි පිටුවේ සඳහන් වෙන්නේ බලන්න, ඔයාලටත් පොත තියෙනවා නම් පෙරලා බලන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ සාකච්ඡාව අවස්ථාවේදී පොත අරගන්න. පොත අරගෙන ඇත්තටම මේ අහලා තියෙන ප්‍රශ්න පාඩම්වල කොයි කොයි විදිහටද තියෙන්නේ, ඒ ඒ තියෙන තොරතුරු වලින් කොයි කොයි විදිහටද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා ඔයාලට හොඳ දැනුමක් ඇති කරගන්න පුළුවන්. මොකක්ද ගුණය? බුදුරජාණන් වහන්සේ කියන දේ කරන කරන දේ කියන උත්තමයෙක්. ඒ නිසා උන්වහන්සේ යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී, යථාවාදී යම්සේ කියන්නේද තථාකාරී, ඒ විදිහට කරනවා. යථාකාරී යම් කිසි විදිහකට යම් දෙයක් කරනවාද, තථාවාදී ඒ විදිහට මේ දේ කියනවා. ඒ විදිහට මේ දේ කියනවා. ඉතින් ඒ ගුණය යථාවාදී තථාකාරී ගුණය යථාකාරී තථාවාදී කියලා සම්පූර්ණ වෙන්න ඕන. සමහර අය යථාවාදී තථාකාරී විතරයි කියන්නේ. එතකොට පිළිතුරු නිවැරදි නැහැ. පිළිතුරු සම්පූර්ණ වෙන්නට නම් අනිවාර්යයෙන්ම යථාකාරී තථාවාදී කියන කොටසත් එකතු වෙන්න ඕන. යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී කියන කොටස් දෙකම ලියන්නට ඕන. කියන දේ කරන, කරන දේ කියන ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට 8වෙනි ප්‍රශ්නේ, තමා තමන්ට අවංක වීම සූජූ ගුණය කියලා කියනවා. කරණීය මෙත්ත සූත්‍රයේ කරුණු 15ක් තියෙනවා. මෛත්‍රී කරන පුද්ගලයෙකු විසින් මෛත්‍රී කිරීමට පෙර ඇති කරගත යුතු හැකියාවන්, ඇති කරගත යුතු ගුණධර්ම 15ක්. අන්නේ ගුණධර්ම 15 තියෙන එක ගුණයක් තමයි මේ සූජූ ගුණය. සූජූ ගුණය ඒ කියන්නේ මනාව අවංක වීම. තමන් තමන්ටත් අවංක වෙනවා, අනිත් අයටත් අවංක වෙනවා. ඒකට කියනවා සූජූ ගුණය කියලා. මේ ප්‍රශ්නෙට පිළිතුරු තියෙන්නේ 8වෙනි පිටුවේ. 8වෙනි පිටුවේ තියෙන්නේ
පාඩම අටවෙනි පාඩම අටවෙනි පිටුව පාඩම හැදෙන සිසුදිවියක ලක්ෂණ කියන පාඩම. හැදෙන සිසුදිවියක ලක්ෂණ කියන පාඩම. හරි ඊළඟට බලන්න දුවේ පුතේ භාවනා කිරීමට පිරිමි ළමයින් වාඩි වෙන්නේ ගොතාගෙනය. එතනට එන්නට ඕනකම තියෙන්නේ. එතනට එන්නට ඕනකම තියෙන්නේ බද්ධ පර්යංකයෙන් බද්ධ මම කියන්නම්. හරි අපි මෙහෙම යටට ගමු. බද්ධ පර්යංකයෙන් එරමිනිය අන්න ඒ ටිකත් එන්න ඕන. එහෙම නැතිවනොත් සම්පූර්ණ වෙන්නේ නැහැ පිළිතුර. බද්ධ පරියංකයෙන් එරමිනිය ගොතාගෙනය. එහෙම නැත්නම් එරමිනිය ගොතාගන්නවා කියන්නේ බද්ධ පරියංකයෙන් ඉඳගන්නවා කියන එකම තමයි. ඉතින් එරමිනිය ගොතාගෙනය එරමිනිය කියන වචනේ ලියලා තිබුණත් ලකුණු ලැබෙනවා. අපිට පුළුවන් බද්ධ පරියංකයෙන් එරමිනිය ගොතාගෙන එරමිනිය ගොතාගෙනය කියලා පිළිතුර එහෙම ලියන්න පුළුවන්. හරි නමවෙනි ප්‍රශ්නය භාවනා කිරීමේදී පිරිමි ළමයි එරමිනිය ගොතාගෙන බද්ධ පරියංකයෙන් තමයි ඉඳගන්නේ. ඊළඟට භාවනා වඩන්න අත්තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය හා හිස්තැනක් වැඩි වෙයි. පිළිතුරු මොනවද? පිළිතුරු දෙකක් එන්නට ඕන. පිළිතුරු දෙකක් එන්නට ඕන. කොහොමද හිස්තැන් දෙකට එන පිළිතුරු මොනවද? ලකුණු තුනක් ලැබෙනවා. පළවෙනි හිස්තැනට එනවා බුද්ධානුස්සති කියලා. දෙවනි හිස්තැනට එනවා ශ්‍රද්ධාව කියලා. බුද්ධානුස්සති කියන එක දාලා අපි කිව්වොත් බුද්ධානුස්සති භාවනාව වඩන්නා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය හා ඊළඟ හිස්තැනට එන ශ්‍රද්ධාව කියන එක අපි දාලා කියනකොට ශ්‍රද්ධාව වැඩි වෙයි. ශ්‍රද්ධාව වැඩි වෙයි. ඉතින් මේ ගැන සඳහන් වෙන තැන තමයි දහවෙනි පිටුව. දහවෙනි පිටුව දහවෙනි පිටුවේ හයවෙනි ඡේදයේ තමයි මේක ගැන සඳහන් වෙන්නේ. මේ ගැන සඳහන් වෙන්නේ දහවෙනි පිටුවේ හයවෙනි ඡේදයේ. බුද්ධානුස්සති භාවනාව වඩන්නා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය හා ශ්‍රද්ධාව වැඩි වෙයි වාක්‍ය ඒ විදිහටම හිස්තැන් දෙකක් දාලා පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රශ්නය හදද්දී. ඉතින් එතකොට බලන්න පෙළ පොතෙන්ම තමයි දුවේ පුතේ මේ ප්‍රශ්න ඔක්කොම අහලා තියෙන්නේ. ඒ නිසා පෙළ පොත හොඳට පරිහරණය කරන්න, පරිශීලනය කරන්න. හරි දැන් එතකොට අපිට ලකුණු 15යි. ඉස්සෙල්ලාම ලකුණු කරපු ප්‍රශ්න පහට ලකුණු 10යි. ලකුණු 25ක් ලැබෙනවා. අපිට ලකුණු 25ක් ලැබෙනවා. ඊළඟට 11 සිට 15 දක්වා කෙටි පිළිතුරු සපයන්න. නිවරති පිළිතුරකට ලකුණු 3 බැගින් හිමිවේ. 11 ප්‍රශ්නය ඉඳලා 15 වෙනි ප්‍රශ්නය දක්වා කෙටි පිළිතුරු අපි ලියන්න ඕන. හිස්තැන් පුරවන්න නෙමෙයි, ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නෙට අදාළව කෙටියෙන් පිළිතුරු ලියන්න. මෙතැන් සිට පිළිතුරු ලිවීමට සපයා ඇති කඩදාසි භාවිත කරන්න. ඔයාලට කඩදාසි ලැබෙනවා, කොළ ලැබෙනවා. ඒ කොළවල ඔයාලා ලියන්න ඕන. හැබැයි ලියද්දී අනිවාර්යෙන් මතක් කරලම අංකය ලියන්න, එකයි අංකය උඩින්ම ලියලා තියන්න. හොඳයි 11 වෙනි ප්‍රශ්නය අපි බලමු. 11 වෙනි ප්‍රශ්නේ මසුරු දුදන දන සුදනතට පත් දනට වැඩවේ. කරදිය මේ රදුට හසුව සතහට අමාවන මෙන්. මසුරු දුදන දන සුදනතට පත් දනට වැඩවේ. කරදිය මේ රදුට අසුව සතහට අමාවන මෙන්. අන්න ලෝකෝපකාරී කවියක්. කරදී යන්නේ අදහස් කරන්නේ කුමක්ද? කරදී කියලා කියන්නේ මිරිදිය කරදිය. ඔයාලා ඉගෙනගෙන තියෙන සිස්සත් විභාගයේ හැම ලියපු අය නිසා ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. කරදිය මිරිදිය කරදිය කියන්නේ මොකක්ද? කර කියලා කියන්නේ මුහුද. කරදිය මුහුදු ජලයට තමයි කරදිය කියලා කියන්නේ. කරදිය පිළිතුර අපිට ලියන්නට පුළුවන්. කෙටි පිළිතුරු ලියන්න ඕන. ඔයාලා ගොඩක් විස්තර ලියන්න එපා.
ලියන්න යන්න ඕන් නැහැ. අහලා තියෙන ලබාදීල තියෙන උපදෙස් අනුගමනය කරමින් පිළිතුරු පත්‍රවලට පිළිතුරු ලියන්නට ඔබ පොඩි දවස් ඉඳල පුරුදු වෙන්න ඕන. නැත්නම් ඔයාලට කාලේ මදි වෙනවා. එතකොට ලකුණු අඩු වෙන්න පුළුවන්. ගොඩක් අයට ලකුණු අඩු වෙන්නට හේතු වෙන එක කාරණයක් තමයි අපි තේරුම් අරගෙන තියෙන ඔයාලා කාලය කළමනාකරණය කරගන්නේ නැහැ. ප්‍රශ්න කිහිපයකට විතරයි පිළිතුරු ලියාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට ලකුණු ඔක්කොම ලැබෙන්න නම් ඔක්කොටම පිළිතුරු ලියලා තියෙනවා. ඉතින් පිළිතුරු ලියන්නට නම් අනිවාර්යයෙන්ම කාලය කළමනාකරණය කරගන්නට පුළුවන් වෙන්නට ඕන. ඉක්මනින් කියව ගන්නට හැකියාව තියෙන්න ඕන. ඉක්මනින් කියවලා ඉක්මනින් පිළිතුරු තෝරගෙන ඊළඟ ප්‍රශ්නෙට යන්නටත් ඒ වගේ මේ අදාළ ප්‍රශ්නය හොඳින් තේරුම් අරගෙන අදාළම පිළිතුරු ලියන්නට පුළුවන් හැකියාවත් ඔයාලා ගාව තියෙන්න ඕන. ඉතින් කරදිය කියලා කියන්නේ කවියට අනුව. මං ඒ කවි විස්තර කරන්න යන්නේ නැහැ මෙතනදී. වෙලාව ගත වෙන හින්දා අනිත් ප්‍රශ්න කතා කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඒ නිසා මුහුදු ජලයට තමයි කරදිය කියලා කියන්නේ. හොඳයි. මුහුදුද්දිය මුහුදු වතුර කියලා කිව්වත් හරි ඔයාලට ලකුණු ලැබෙනවා. මුහුදුද්දිය මුහුදු ජලය මුහුදු වතුර එහෙම පිළිතුරු ලියන්න පුළුවන්. ගටිකාර උපාසක චරිත ඇසුරින් බෞද්ධයෙකුත් තුළ පැවතිය යුතු යහපත් ගති ලක්ෂණ තුනක් නම් කරන්න පිළිතුර සඳහන් වෙනවා. දුවේ පුතේ හතරවෙනි පිටුවේ සඳහන් වෙනවා ගටිකාර පිළිබඳව සඳහන් වෙන ලස්සන කතාවක් සඳහන් වෙනවා. ඉතින් බෞද්ධයෙකුගේ ලක්ෂණ පිළිබඳව සඳහන් වෙන පාඩමේ ගටිකාර පිළිබඳව සඳහන් වෙන කතාව තියෙන්නේ. ඉතින් මේ කතාව සම්පූර්ණ කියෙව්වට පස්සේ ඔයාලට හතරවෙනි පිටුවේ තියෙන තොරතුරු වලින් පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පිළිතුරු ටිකක් ඉදිරිපත් කරන්නම්. මොනවද ගටිකාර ළඟ තියෙන ලක්ෂණ? මේ තියෙන්නේ ලක්ෂණ. පළවෙනි එක තෙරුවන් කෙරෙහි පැහැදීම. ඊළඟට පන්සිල් ආරක්ෂා කිරීම. ඊළඟට ලද දෙයින් සතුටු වීම ගටිකාර ළඟ තියෙන ලක්ෂණයක් හොඳ ලක්ෂණයක්. ඊළඟට මව්පියන්ට සැලකීම, මම මගේ යන හැඟීම බැහැර කරලා කටයුතු කිරීමත් ගටිකාරගේ හොඳ ලක්ෂණයක්. ඉතින් මේ විදිහට අපි පිළිතුරු හයක් ලියලා තියෙනවා මෙතන. ගටිකාර උපාසක චරිතය ඇසුරින් බෞද්ධයෙකු තුළ පැවතිය යුතු යහපත් ගති ලක්ෂණ තුනක් ලියන්නට කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම ගොඩක් අවස්ථාවලද වාර විභාගයේදී දහම් පාසල් විභාගවලදීත් ඒ වගේම මේ තරඟවලදීත් මේ ගටිකාර චරිතයෙන් ගන්නට පුළුවන් බෞද්ධයෙකුගේ ලක්ෂණ ගැන අහලා තියෙනවා ප්‍රශ්න. ඒ නිසා ඒක ටිකක් විශේෂ පාඩමක් විදිහට, විශේෂ කොටසක් විදිහට අවධානය යොමු කරන්න කියලා ඔයාලට මතක් කරනවා. මොනවද කරුණු හය? තෙරුවන් කෙරෙහි පැහැදීම, පන්සිල් ආරක්ෂා කිරීම, ඊළඟට තවත් කියනවා ලද දෙයින් සතුටු වීම, මම මගේ යන හැඟීම බැහැරවීම, මව්පියන්ට සැලකීම, කළගුණ සැලකීම කියන ලක්ෂණ, හොඳ ලක්ෂණ ටික තිබුණා ගටිකාරට. එතනින් තුනයි ලියන්න ඕන, හයම ලියන්නට ඕනේ නැහැ. 13 වෙනි ප්‍රශ්නය අපි බලමු මොකක්ද කියලා. බරණැසට වැඩම කරන අතරමඟදී හමු වූ උපක ආජීවකයාට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වා දුන්නේ කෙසේද? මේ ප්‍රශ්නෙට පිළිතුරු තියෙන තැන මම කියන්නම්. 28 වෙනි පිටුවේ අපි බලමු කොහොමද සඳහන් වෙන්නේ කියලා. මොකක්ද මේ පාඩම කියලා දම්සක් පැවතුමතෙක් බුදු සිරිත කියන පාඩමින් අහලා තියෙන. ඉතින් අපි ඉස්සෙල්ලා දැක්කා මේ දම්සක් පැවතුමතෙක් බුදු සිරිත කියන පාඩමේ ගොඩක් බුද්ධ චරිතය හා සම්බන්ධ, ශාසන ඉතිහාසයත් එක්ක සම්බන්ධ තොරතුරු තියෙන නිසා ඒ පාඩමින් ටිකක් වැඩිපුර ප්‍රශ්න ඇහෙන්නට පුළුවන්. බුද්ධ චරිතයේ විශේෂිත අවස්ථා ගොඩක් මේ පාඩමේදී කියලා තියෙනවා ඒ නිසා. ඉතින් බරණැසට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේට උපක කියන ආජීවකයා හමු වෙන්නේ. හමු වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ
උපක ආජීවකයාට තමන් වහන්සේ පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. මට ගුරුවරයෙක් නැහැ, මාහා සමාන වූවෙක් නැහැ. මම ලොවෙහි උතුම් ශාස්තෘවරයා වෙමි, බුද්ධ වෙමි, සම්මා සම්බුද්ධ වෙමි, නිවුණු සැනසුණු කෙනෙක්මි, දම්සක් පැවැත්වීමට කසීපුරයට යමි කියලා ටිකක් විස්තර තියෙනවා. ඉතින් මේ කරුණු වලින් ඔයාලට මතක තියාගන්නට පුළුවන් ප්‍රමාණයක් මතක තියාගන්න. මට ගුරුවරයෙක් නැහැ කියන එක, මට සමාන කෙනෙක් නැහැ කියලා තමයි මේ උපකාජීවකයාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඊළඟට මම ලෝකේ උතුම් ශාස්තෘවරයා වෙනවා කියලා කිව්වා, උතුම්ම ගුරුවරයා වෙනවා කියලා. ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් කියලා කියනවා, නිවුණු සැනසුණු කෙනෙක් මී නිවිච්ච කෙනෙක්, සැනසීම ලබාගත් කෙනෙක්, දම්සක් පැවතුම් දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කිරීම සඳහා කසීපුරයට ගමන් කරමින් සිටිනවා කියලා තමයි උපකාජීවකයාට ප්‍රකාශ කළේ. ලකුණු 3ක් ලැබෙන ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට ඒ විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. මේ පිළිතුරු මේ විදිහටම ඔයාලට මතක තියාගන්න බෑ. ඔයාලා ඔයාලගේ වචන වලින් මේ තියෙන කරුණු වලට අදාළව ඔයාලට මතක තියෙන ටිකෙන් පිළිතුරු ලියන්න. එතකොට ඔයාලට ලකුණු ගන්න පුළුවන්. හරි. ඊළඟට 14 වෙනි ප්‍රශ්නය දහම්පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන් තුළ දක්නට ඇති යහපත් ගති ලක්ෂණ 3ක් ලියන්න. දහම්පාසලේ ඉගෙන ගන්න දරුවන් ගාව තියෙන ලක්ෂණ 3ක් අපිට ගොඩක් ලියන්න පුළුවන්. ඉතින් මම මෙතන ඒ ලක්ෂණ කිහිපයක් දාන්නම්. මේවට අමතරව ඔයාලට තව ගොඩක් පිළිතුරු තියෙන්න පුළුවන්. මේ පිළිතුරුත් තියෙන්න පුළුවන්. ඊට අමතරව තවත් ඔයාලා ගාව ගොඩක් පිළිතුරු තියෙන්න පුළුවන්. ඉතින් දහම් පාසලෙන් අපි ලබා ගන්න දේවල් කරුණු විදිහට 3ක් ලිව්වම ලකුණු 3 ලබා ගන්න පුළුවන්. ලකුණු 3යි ලැබෙන්නේ. ඒ නිසා කරුණු 3යි ලියන්න ඕන. කරුණු 3කට වඩා ඔයාලා ලියන්න යන්න එපා. ඔයාලට කාලය මදි වෙනවා. කාලය මදි වුණාම ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලියා ගන්න බැරි වෙයි. එතකොට ලකුණු අඩු වෙයි. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ලියන්න, 3ක් ලියන්න කියලා තියෙනවා නම් 3ක් විතරක් ලියන්න. ඉතින් තෙරුවන් වැඳීම දහම් පාසල් අධ්‍යාපනයේ ලබන දරුවන් තුළ දකින්නට ලැබෙන හොඳ ලක්ෂණයක් තෙරුවන් වැඳීම. ගුරු දෙගුරුන්ට සැලකීම, ගුරුවරයන් ගුරුවරු වැඩිහිටියන් අඳුනනවා, ඒ අයට ගරු කරනවා, වැඳුම් පිදුම් කරනවා, ඒ ලක්ෂණේ දහම් පාසල් දරුවන්ගේ තියෙනවා. ඊළඟට දුෂ්චරිත වලින් වැළකීම, ශ්‍රද්ධාවන්ත බව, තෙරුවන් විශ්වාස කරන බව, වැඩිහිටියන්ගේ අවවාද පිළිගැනීම, ඔවදන් කියලා කියන්නේ අවවාද කියන එක. ඊළඟට දාන සීල භාවනා කියන පින්කම් වල යෙදෙන එක, වත්පිළිවෙත් වල යෙදෙන එක, සත්පුරුෂයන් ඇසුරු කිරීම, ඒ වගේ කරුණු වලින් 3ක් ලියන්න. මේ කරුණු වලට අමතරව ඔයාලට තව ඕනතරම් කරුණු ලියන්න පුළුවන්. මොකද දහම් පාසලෙන් අපිට ඒ තරම් ගොඩක් දේවල් ලැබෙනවා. අපි දහම් පාසලෙන් ඒ වගේ දේවල් ලබා ගන්නවා. අපිට ලැබෙනවා. ඒ නිසා ඒ දහම් පාසල්ලේ ඉගෙන ගන්න, දහම් පාසල් යන දරුවෙකු තුළ තියෙන යහපත් ගති ලක්ෂණ 3ක් ලියන්න පුළුවන්. මේ වගේ කරුණු වලින් 3ක්. හරි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ මේ 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු තියෙන තැනත් මම කියන්නම්. පළවෙනිම පිටුවේ මිහිරක් ලැබේ දම්පාසල වෙත එමෙන් කියන කවි පන්තියේ තියෙන තොරතුරු වල මේ ගැන කියනවා. හොඳයි, 15 වෙනි ප්‍රශ්නේ බලමු. කරණීයමෙත සූත්‍රයේ සඳහන් සක්කෝ යන ගුණය හඳුන්වා දෙන්න. ලකුණු 3ක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ 7 වෙනි පිටුවේ. කරණීයමෙත සූත්‍රයේ ගැන සඳහන් වෙනවා. 7 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ තොරතුරු මොකක්ද? ඒ ප්‍රශ්නයට පිළිතුර විදිහට අපිට දක්වන්නට පුළුවන්. සක්හෝ කියන එක සාමාන්‍ය අදහස. දුවේ පුතේ,
හැකියාව හැකි බව කියන එක. හැකි බව කියන එක තමයි සාමාන්‍ය තේරුම. මට මේ දේ කළ හැකිය යන ආත්ම විශ්වාසය ඇති බව. ඔන්න පිළිතුරු මේ විදිහ පිළිතුරු තියෙන්න්න පුළුවන්. ඔයාලගේ පිළිතුරු වල මෙහෙම පිළිතුරු තියෙන්න්න පුළුවන්. නැහැ බැහැ යන හැඟීම් බැහැර කිරීමෙන් කටයුතු කිරීම තමයි සක්කොහෝ කියලකෑ. මට පුළුවන් ඇයි බැරි යන සිතුවිලි ඇති කරගෙන කටයුතු කිරීම. අභියෝගවලට එඩිතරව මුහුණදීමට හැකි බව කියන මේ හැම එකක්ම සක්කොහෝ කියන ගුණයෙන් කියවෙනවා. සක්කොහෝ කියන ගුණයෙන් ඒ විදිහට අදහස් කිහිපයක්ම ගන්න පුළුවන්. මට පුළුවන් කියන අදහසින් කටයුතු කිරීම. ඔයාලට තේරෙන විදිහට කිව්ව මට පුළුවන් කියන අදහසින් කටයුතු කිරීම. යම් කිසි දෙයක් මට කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් කිරීම. ඒ විදිහට මට මේ දේ කළ හැකි කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසයෙන් කටයුතු කිරීම. නැහැ බැහැ යන හැඟීම් බැහැර කොට කටයුතු කිරීමේ හැකියාව. මට පුළුවන් බැරිමොකද කියන හැඟීමෙන් කටයුතු කිරීමේ හැකියාව. අභියෝගවලට එඩිතරව මුහුණ දීමේ හැකියාව කියන ඒ ලක්ෂණ තමයි මේ සක්කොහෝ කියන කරණීයමෙත්ත සූත්‍රයේ සඳහන් වෙන කාරණාවෙන් කියවෙන්නේ. ඉතින් එතන ලකුණු ලැබෙනවා කියද 15ක්. ලකුණු 15යි 15යි 30යි. ඊළඟට ලකුණු 10යි ලකුණු 15යි 25යි. ඒ විදිහට ප්‍රශ්නවලට ලකුණු ලැබිලා තියෙනවා 15යි 15යි. ලකුණු 3 ගානේ ලැබෙන ප්‍රශ්න 10ක් තියෙනවා. 11 ඉඳලා 15 දක්වා තියෙන ප්‍රශ්නවලටත් ලකුණු 3 ගානේ ලැබෙනවා. ඊළඟට ඊට කලින් 6 ඉඳලා 10 දක්වා තියෙන ප්‍රශ්නවලටත් ලකුණු 3 ගානේ ලැබෙනවා. එතකොට එතන ලකුණු 30යි. පළවෙනිම බහුවර්ණ ප්‍රශ්න 10ට ලකුණු 5ට ලකුණු 10යි. එතකොට ලකුණු 40යි. දෙවැනි කොටසට ඊළඟට ලකුණු 60ක් ලැබෙන්නේ. ඉතින් මේ කොටස පහත දැක්වෙන ප්‍රශ්න වලින් ඔබ කැමති ප්‍රශ්න 4කට පමණක් පිළිතුරු ලියන්න කියලා කියන්නේ. ප්‍රශ්න 4ක් තියෙනවා. රෝම ඉලක්කම් 3ක් යටතේ තියෙන්නත් පුළුවන් ප්‍රශ්න. රෝම ඉලක්කම් 2ක් යටතේ තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් ලකුණු සම්පූර්ණ ඔක්කොටම ලැබෙන්නේ ලකුණු 15යි. බලන්න මෙතන ලකුණු 3යි ලකුණු 5යි ලකුණු 8යි ඔක්කොම කීයද? ලකුණු 15යි. 3යි 5යි 8යි 8යි 7යි 15යි. ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ලකුණු 15ක් ලැබෙන මේ එක ප්‍රශ්නය. මේ තියෙන්නේ එක ප්‍රශ්නයක්. මේ තියෙන්නේ දෙවැනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නය එකක්, මේ ප්‍රශ්නය එකක්, මේ ප්‍රශ්නය එකක් නෙවෙයි. මේ ප්‍රශ්නයට අදාළ ප්‍රශ්න තුනම අපි ලිව්වොත් තමයි මේ ලකුණු 15ම ලැබෙන්නේ. එහෙමනම් මේ ප්‍රශ්න තුනටම අපි පිළිතුරු ලියන්න ඕන. මොකද්ද කියන්නේ බලන්න. දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 3ක් ලැබෙන ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ලැබෙන ලකුණු ගානත් බලන්න. ඒ ලකුණු ගානත් බලලා ඔයාලා පිළිතුර ලියන්න. විභාගයක් කියලා කියන්නේ ඔයාලගේ දැනුම, තීක්ෂණ බුද්ධිය, ස්ථානෝචිත ප්‍රඥාව උපරිමයට පාවිච්චි කරන්න ඕන තැනක්, අවස්ථාවක් තමයි විභාගයකට මුහුණ දෙන අවස්ථාව කියලා කියන්නේ. ස්වාධීන තනියම අහලා තියෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඔයාලා පිළිතුරු සාකච්ඡාවන් කරද්දී පන්තිය දීගෙන ගද්දී නම් ගුරුවරු ඉන්නවා, යාළුවෝ ඉන්නවා, හැමෝම ඉන්නවා. එයාලත් එක්ක කතා කරලා එහෙම ඉගෙන ගන්න පුළුවන්. ගෙදර ඉඳගෙන පාඩම් කරනවා නම් ඒත් එහෙමයි. අම්මගෙන් අහන්න පුළුවන්, තාත්තගෙන් අහන්න පුළුවන්, අයියලාගෙන් අක්කලාගෙන් කාගෙන් හරි අහගන්න පුළුවන්. එහෙම. හැබැයි විභාගෙදී එහෙම නෙමෙයි. අහලා තියෙන ප්‍රශ්නෙට අදාළම උත්තර එලියන්න පුළුවන් කියලා කියන ලොකු හැකියාවක්. එහෙම කරලා මේ ප්‍රශ්න පත්‍රයට ගොඩක්ම ලකුණු ගන්න පුළුවන් කියලා කියන්නේ ඔබ ගොඩක්ම දක්ෂ, අති දක්ෂ කෙනෙක්. හරි, අපි බලමු දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ. අපි මෙතන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු කතා කරනවා. ඔබ ලියන්න ඕන ප්‍රශ්න 4කට විතරයි. ධර්ම සංගායනාව යන්නේහි අර්ථය පැහැදිලි කරන්න. ධර්ම සංගායනා කියලා කියන්නේ මොකක්ද කියලා අර්ථය පැහැදිලි කරන්නට කියලා කියන්නේ ඔයාලා පිළිතුරු ගොඩාක් ලියන්නට ඕනේ නැහැ. සාමාන්‍ය වාක්‍ය දෙකක් තුනකින් ලියන්න පුළුවන් මේ විදිහට පිළිතුරු. සංගායනා යන්නේහි අරුත
අරුත කියන එක නෙවෙයි ඔයාලට තේරෙන විදිහට සංගායනා යන්නෙහි අර්ථය අදහස සාමූහික කියවීම කියන එක කියන්න පුළුවන්. සාමූහික කියවීම සූත්‍ර විනය අභිධර්ම කොටස් එකතු වෙලා සාමූහිකව කියවීමක් සිද්ධ වෙනවා. ඊළඟට භික්ෂූන් වහන්සේලා එකතු වී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය සියල්ලන් ඉදිරියේ කියවා පොදුවේ මේ බුද්ධ දේශනේ යයි කියා සම්මුතියකට එළඹීම. ඔන්න මොකද්ද කියන්නේ? භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ධර්මයයි විනයයි, දේශනා කරපු ධර්මයයි පනවපු විනයයි හැමෝම එකතු වෙලා එක තැනක ඉඳගෙන සජ්ජායනා කරලා කියලා මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විනය කියලා කියන්නේ, ධර්මයේ සහ විනය කියන්නේ කියලා හැමෝම එක මේ අරමුණකට එනවා, එක මේ විදිහට පිළිගන්නවා, හැමෝම පිළිගන්න තත්ත්වයට පත් වෙනවා, හැමෝම පිළිගන්නවා. අන්න ඒක තමයි ධර්ම සංගායනාවක් කියලා කියන්නේ. ඉතින් මේක කීප වතාවක් කියවලා ඔයාලට මතක හිටින විදිහේ ඔයාලගේ වචන වලින් කියන්න පුළුවන් වෙන විදිහට පිළිතුරක් හදාගන්න. ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලකින් මොකද්ද ධර්ම සංගායනාවක් කියලා කියන්නේ? ධර්ම සංගායනාවක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි විනයයි දෙකම ස්වාමින් වහන්සේලා එකතු වෙලා සජ්ජායනා කරලා සාකච්ඡා කරලා පිළිගැනීමකට ලක්කිරීම තමයි සංගායනාවක් කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට පිළිතුරු ඔයාලට ලියන්න පුළුවන්. හරි. ඊළඟට පළමු වන ධර්ම සංගායනාවට බලපෑ ආසන්නම හේතුව ලියන්න. පළවෙනි ධර්ම සංගායනාවට බලපාපු ආසන්නම හේතුව ඔයාලා ලකුණු පහක් ලැබෙන ප්‍රශ්නයක් නිසා ටිකක් වැඩිපුර ලියන්න වේවි. ලකුණු පහක් ලැබෙන නිසා ඉතින් මේ වගේ පිළිතුරක් අපේක්ෂා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහේ සාමාන්‍ය තොරතුරුත් එක්ක පිළිතුරක් අනිවාර්යයෙන්ම ලියන්නට ඕන. පළමු වන ධර්ම සංගායනාවට බලපෑ ආසන්නම හේතුව ලියන්න. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශෝක කරන භික්ෂුන් අතර සිටි මහලු කල පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුව විසින් පිරිස අස්වසමින් කරපු ප්‍රකාශය කිසිම කෙනෙක් ශෝක කරන්න එපා කියලා ප්‍රකාශ කරමින් ඉතින් ඇවැත්නි ශෝක නොවන්න නොවැළපෙන්න ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු. මේ දේ කැපේ මේ දේ අකැපයයි නීති පැනවීම නිසා මෙතෙක් කල් අපි පීඩා වින්දෙමු. දැන් අපට කැමති දෙයක් කළ හැකිය අකමැති දෙයක් නොකළ හැකිය. මෙම ප්‍රකාශය සහ සංවේගයට පත් මහකාසි මහරහතන් වහන්සේ අනාගතයේ ඇතිවේ හැකි උවදුරු ගැන සලකා මෙම අදහස මූලික හේතුව කොටගෙන ධර්ම විනය සංගායනා කිරීමට තීරණය කළා කියලා සඳහන් වෙනවා. ඉතින් ප්‍රධානම හේතුව ආසන්නතම හේතුව මොකක්ද? සුභද්‍ර කියන ධර්මයේ විනය විරෝධී භික්ෂූන් වහන්සේ විනය විරෝධී ප්‍රකාශයක් කරනවා. ධර්මයේ විනය විනාශ වෙන්නට පුළුවන් වෙන විදිහේ අපිරිසිදු වෙන්නට පුළුවන් වෙන විදිහේ ප්‍රකාශයක්. අන්නේ හේතුව තමයි හේතුනේ ආසන්නම හේතුව බවට පත් උනේ පළවෙනි ධර්ම සංගායනාව පවත්වන වෙලාවේදී. ඉතින් ඔයාලා ඔයාලගේ වචනවලින් මේ අදහස කෙටියෙන් ලියන්න. හැබැයි ලකුණු පහක් ලැබෙනවා කියන එක මතක තියාගන්න. මහා කාශ්‍යප හාමුදුරුව ඇතුළු භික්ෂුන් වහන්සේලා ඒ තීරණය ගත්ත බවත් ඊළඟට සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේ විසින් කරපු ප්‍රකාශයත් මතක තියාගන්න. ශෝක කරන්න එපා අනිත් භික්ෂුන් වහන්සේලාට කියනවා. ශෝක කරන්න එපා, ඒ ශ්‍රමණයාගෙන් අපි මිදුණා. ඒ ශ්‍රමණයා කියලා කිව්වේ කවුද? බුදුහාමුදුරු. බුදුහාමුදුරු පිරිනුවන් පෑවට පස්සේ ඒ ශ්‍රමණයාගෙන් අපි මිදුණා. අපිට දැන් ඕන ඕන දේවල් කරන්න පුළුවන්, අපිට හිතන හිතන දේවල් කරන්න පුළුවන් කියලා ඒ විදිහ අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. ඊළඟට ලකුණු හතක් ලැබෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ලකුණු හතක් ලැබෙන ප්‍රශ්නෙට අපි කොහොමද පිළිතුරු ඉදිරිපත් කරන්නේ, පිළිතුරු ලියන්නේ?
එම සංගායනාවේ ප්‍රතිඵල ලියන්න පළවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල මොනවද කියලා ඔයාලට පුළුවන් ලියන්න. ඒ ප්‍රතිඵල මොනවද? පළවෙනි ධර්ම සංගායනාවේ ලකුණු 7ක් ලැබෙන ප්‍රශ්නයක්. ලකුණු 7කට ගැලපෙන විදිහට, ලකුණු 7ට ප්‍රමාණාත්මක වෙන විදිහට ලියන්න ඕන. පළමු ධර්ම සංගායනාවේදී ත්‍රිපිටක ධර්මය ආරක්ෂාව පිණිස පියවර ගැනීම එක කාරණාවක්. පියවර ගැනීම. ඔන්න ධර්ම සංගායනාවේ පළවෙනිම ප්‍රතිඵලයේ විදිහට අපිට දක්වන්න පුළුවන්. පළවෙනිම ප්‍රතිඵලය මොකක්ද? පළමු ධර්ම සංගායනාවේදී ත්‍රිපිටක ධර්මය ආරක්ෂාව පිණිස පියවර ගැනීම, ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම, තම තමන්ගේ සිස පිරිසට ඉගැන්වීම සඳහා විනී පිටකය උපාලි තෙරුණුවන්ටද, උපාලි තෙරුන් වහන්සේට, ඊළඟට දීඝ නිකාය ආනන්ද තෙරුන් වහන්සේ ඇතුළු සිස්ස පිරිසට, සංයුත්ත නිකාය මහාකාශ්‍යප හාමුදුරුව ඇතුළු පිරිසට, අංගුත්තර නිකාය අනුරුද්ධ තෙරුන් වහන්සේ ඇතුළු සිස්ස පිරිසට, මජ්ඣිම නිකාය සැරියුත් තෙරුන් වහන්සේ ඇතුළු සිස්ස පිරිසට, කුද්දක නිකාය කල පටන් සියලු භික්ෂූන් වහන්සේලාට ආර්මේ පවත්වාගෙන යෑම සඳහා භාරදීම. ඒ කියන්නේ ත්‍රිපිටකයේ එක එක කොටස් භික්ෂූන් වහන්සේලාට පවත්වාගෙන යෑම සඳහා භාරදීම පළවෙනි ධර්ම සංගායනාවේ එක ප්‍රතිඵලයක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට බුදුදහම නිර්මලව ආරක්ෂා කරගෙන යෑම සඳහා ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන යෑම සඳහා නොයෙක් විධිවිධාන යොදා ගන්නවා. ඒ වගේම තමයි විසිරීලා තිබුණු ධර්මයයි විනයයි ඒක රාශි කිරීම. ඒ වෙනකොට අනිත් භික්ෂුන් වහන්සේලා ධර්මයයි විනයයි දැනගෙන හිටියට ඒවා එකතු කරලා තිබුණ නැහැ. ආනන්ද හාමුදුරුවෝ තමයි ධර්ම භාණ්ඩාගාරික හාමුදුරුවෝ විදිහට බුදු හාමුදුරුවන්ගෙන් ඒ ධර්මය අහලා තිබුණේ. ඊළඟට පනවපු විනය නීති සම්බන්ධ තොරතුරු දැනගෙන හිටිය උපාලි හාමුදුරුවෝ. උන්වහන්සේගෙන් තමයි පළවෙනි ධර්ම සංගායනාවේදී විනය පිළිබඳ වහන්නේ. ආනන්ද හාමුදුරුවන්ගෙන් තමයි මහාකාශ්‍යප හාමුදුරුවෝ ධර්මයේ පිළිබඳ වහන්නේ. ඒ ධර්මයේ විනය විසිරලා තිබුණු ධර්මයේ සහ විනය පිළිබඳව තීරණ ගැනීම. ඒ විදිහට පිළිතුරු ඔයාලට ලියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නය සඳහා පිළිතුරු සඳහන් වෙනවා 33 වෙනි පිටුවේ. 33 වෙනි පිටුවේ. ඉතින් මේ විදිහට ප්‍රශ්න අහලා තියෙන්නේ 2023 අවුරුද්දේ කොරෝනා වසංගත තත්ත්වයෙන් පස්සේ පවත්වන තරඟ අවස්ථාවේදී. ටිකක් ගොඩක් ලේසිවට නෙවෙයි ප්‍රශ්න අහලා තියෙන්නේ, අපහසු වෙන විදිහේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා ඊළඟ මේ වතාවේදීත් ඒ විදිහට අහන්න පුළුවන්. ඒ නිසා ටිකක් අවධානය යොමු කරලා පාඩම්වලට කියවන්නට කියලා මතක් කරනවා. පිටු අංක 33 වෙනි පිටුව ධර්ම සංගායනා 9 වෙනි පාඩම ධර්මාශෝක රාජ සමයට පෙර ශාසනික තොරතුරු කියන පාඩමින් තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. හොඳයි, දෙවැනි ප්‍රශ්නේ අපි බලමු. මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5ක් තියෙනවා. අපි ඒ කතා කළේ දෙවැනි කොටසේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට දෙවැනි කොටස දෙවැනි ප්‍රශ්නය අපි බලමු. දෙවැනි කොටස දෙවැනි ප්‍රශ්නේ. විනය නීති පැනවීමේදී බුදුරජාණන් වහන්සේට උපාලි තෙරුන්ගෙන් සහාය ලැබුණි. එලෙස සහාය වූ අවස්ථාවක් කෙටියෙන් ලියන්න. සහාය වුණා, එහෙම සහාය වෙච්ච අවස්ථාවක් ගැන කෙටියෙන් ලියන්නට කියලා කියන්නේ 16-17 පිටුවල මේ ගැන තොරතුරු සඳහන් වෙනවා. ලකුණු 3ක ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට පිළිතුරු අපි බලමු. දෙගුරුන් මෙරූ අය උපසම්පදා නොකළ යුතුය, උපසම්පදාව ලබා ඇත්නම් වහා උපැවිදි කළ යුතුය යන විනය නීතිය පැනවීමටත්. ඔන්න උපාලි තෙරුන් වහන්සේ විනය හා සම්බන්ධව ක්‍රියා කරපු අවස්ථාවක්. එක විනය නීතියක් පැනවීම සඳහා උන්වහන්සේ සම්බන්ධ වෙනවා.
මොකක් දෙේක දෙගුරුන් මැරු අය උප සම්පදා නොකළ යුතුයි. දෙගුරුන් මැරු අය කියලා කිව කවුද හෙනම් අපි ඉස්සල්ල දෙගුරුන් කියන්න කවුද කියලෙකෙන ගත්තා. දෙගුරුන් මැරු අය කියලා කියන්නේ දෙමවුපියන් ඝාතනය කරපු අය. උපසම්පදා කරන්නට බැහැ. උපසම්පදා කරන්නට බැහැ. උපසම්පදාව ලබා ඇත්නම් වහා උපැවිදි කළ යුතුය, උපැවිදි කරන්නට ඕන කියලා. යන විනේ නීතිය පැනවීමටත් සොර සිතින් මහනදම් පුරන්නන් පුරන්න උපසපන් නො පුරන්නන්. උපසපන් නොකළ යුතුය, උපසපන් වූයේ නම් මහන බවින් මුදාහල යුතුය යන විනේ නීතිය පැනවීමටත් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය විමර්ශන සිදුකර තීන්දු ලබා දුන්නේ උපාලි තෙරුන් වහන්සේ කියලා අපිට පිළිතුරු දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් උපාලි තෙරුන් වහන්සේ විනේ නීතියක් පැනවීම සඳහා මුල් වෙච්ච ආකාරය තමයි අපිට මේ ප්‍රශ්නේදී කියන්නට තියෙන්නේ. ඉතින් මේ වචන ඔයාලට ඔය විදිහටම මතක තියෙන්නේ නැති වේවි. ඔයාලා ඔයාලට ගැළපෙන විදිහට, ඔයාලට මතක තියෙන විදිහට, ඔයාලට තේරෙන විදිහට සාමාන්‍ය ඔයාලා හයේ පන්තියේ ඉන්නේ. ඒ නිසා ගොඩාක් ලොකු පිළිතුරු, ගොඩාක් ගැඹුරු පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලකුණු තුනට අදාළ වෙන විදිහට අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ පිළිතුරක් ලියන්න. හරි. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ, දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ ලකුණු පහක් ලැබෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම සඳහා උපාලි මහරහතන් වහන්සේ සිදු කළා වූ මෙහෙවර කෙටියෙන් ලියන්න. සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම සඳහා උපාලි මහරහතන් වහන්සේ සිදු කරපු සේවය පිළිබඳව කෙටියෙන් ලියන්නට කියලා කියන්නේ. කෙටියෙන් කරුණු දක්වන්න පුළුවන්. 17 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. උපාලි සසුනබර එකලු කළ උපාලි තෙරණුව කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ පාඩමේ තියෙනවා මේ විදිහට පිළිතුරු. පළවෙනි ධර්ම සංගායනාවේදී විනය සම්බන්ධ සියලු ගැටලු විසඳා පිරිසිදු විනය සංගායනා කිරීමට, පිරිසිදුව විනය සංගායනා කරන්නට අවස්ථාව සලසලා දෙන්නේ උපාලි තෙරුන් වහන්සේ. සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා උපාලි මහරහතන් වහන්සේ සිදු කළා වූ මෙහෙවර. චිර පැවැත්ම කියලා කියන්නේ දීර්ඝ කාලයක් පවතින. උපාලි හාමුදුරුව පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී විනය පිළිබඳව ඉදිරිපත් කරපු තොරතුරු නිසා තමයි විනය පිටකය සංග්‍රහ කළේ. විනය පිටකය, විනය නීති තියෙන නිසා තමයි දුවේ පුතේ සම්බුද්ධ ශාසනය පවතින්නේ. එහෙනම් විනය පිටකයේ තියෙන සියලුම ශික්ෂාපද මතක තබාගෙන පළවෙනි ධර්ම සංගායනා වෙලාවේදී ඉදිරිපත් කරලා ඒවා සංග්‍රහ කරන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා දෙන්නේ මේ උපාලි තෙරුන් වහන්සේ. ඊළඟට බලමු දෙවනි කාරණේ. සියලු විනය නීති හා විනය හා සම්බන්ධ සියලු කොටස් තම ශිෂ්‍ය පිරිසත් සමග කටපාඩමින් ඉදිරියට පවත්වාගෙන යෑමේ භාර ධූර කටයුත්ත පළවෙනි ධර්ම සංගායනාවේදී, පළවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී උපාලි තෙරුන් වහන්සේට පැවරුණා. උපාලිතෙරුන් වහන්සේ ඇතුළු පිරිසට. ඉතින් එතනදී ප්‍රධානත්වයේ ගත්තේ කවුද? උපාලිතෙරුන් වහන්සේ. උපාලිතෙරුන් වහන්සේ ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පිරිස විනය පිටකයේ විනය නීති විදිහට බුදුහාමුදුරුවෝ පනවලා තිබුණු සියල්ලක්ම කටපාඩමින් පවත්වාගෙන යන්නට කටයුතු කරනවා. ඒකත් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා උපාලිතෙරුන් වහන්සේ අතින් සිදුවෙච්ච සේවයක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට අපිට කියන්නට පුළුවන් මේ විදිහට විනය වූ කලි ශාසනය ආයුෂය යන්න තහවුරු කරමින් බුදු සසුන චිරාත් කාලයක් පවත්වාගෙන ඒමට උපාලි තෙරණුව මහත් මෙහෙවරක් කළා. මහා සේවාවක් සිද්ධ කළා. ඉතින් සම්බුද්ධ ශාසනය පවතින්නේම විනය නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ විනය ආරක්ෂා කරගෙන යන්නට උපාලි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ඒ විනය නීති පනවූ අවස්ථාවේ ඉඳලා පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේදී විනය නීති ගැන අහනකොට ඒ හැම එකකටම ඒ විනය නීති සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නට, වගේම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සෙත් තමන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව ශිෂ්‍යෝ එක්ක එකතු වෙලා ඒ ධර්මය විනය ආරක්ෂා කරගෙන යන්නට කටයුතු කළා. ඒ වගේ තොරතුරු ඇසුරු කරගෙන ඔයාලට පිළිතුරු ලියන්න පුළුවන්. හරි. ඊළඟට දෙවැනි ප්‍රශ්නේ, තුන්වෙනි රෝම ඉලක්කම
ලකුණු හතක් ලැබෙන ප්‍රශ්නී උපාලි මහරහතන් වහන්සේගේ චරිතයෙන් අපට ලබාගත හැකි ආදර්ස හතක් ලියන්න ලකුණු හතක් ලැබෙනවා. ඉතින් ඒ ලකුණු හතට අපි ආදර්ස හතක් ලියන්ට ඕන. ඉතින් මේ විදිහට මම ආදර්ස හතක් ඉදිරිපත් කරන්න. ආදර්ස හතක්. විනයගරුකව ක්‍රියා කිරීම පළවෙනි එක. විනයට අනුව තමයි විනයට ගරු කරමින් කටයුතු කළා. ඊළඟට උගද්දේ හොඳින් මතකයේ තබා ගැනීමේ හැකියාව නිසානි උන්වහන්සේට විනය පිටකයෙන් මතක තියාගන්නට පුළුවන් වුණේ. තම දැනුම භාවිත කර ගැටලු විසඳීමට ක්‍රියා කිරීම තවත් ලක්ෂණයක්. තමන්ගේ දැනුම පාවිච්චි කරලා කටයුතු කරනවා. කුමාරකාශ්‍යප මාතාව භික්ෂුණීන් වහන්සේ ගිහි කාලයේදී දරුවෙක් ඉපදෙන්නට ඉද්දි තමයි පැවිදි වෙලා තියෙන්නේ. අවසානයේදී ඒක ලොකු ගැටලුවක් වුණා. ගැටලුවක් වුණාට පස්සේ ඒක විසඳන්නට උපාලි තෙරුන් වහන්සේ මැදිහත් වුණා. ඒ විදිහට තමන්ගේ දැනුම පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන්නට යොමු වෙච්ච අවස්ථා තියෙනවා. නිවැරදි අවබෝධයෙන් යුතුව හොඳ නරක විනිශ්චය කිරීමේ හැකියාව උපාලි තෙරුන් වහන්සේට තිබුණා. ඊළඟට හොඳින් ඉගෙනගෙන ගුරුවරයාගේ ප්‍රශංසාවට ලක්වීමත් බුදුහාමුදුරුව ඇගෙයීමට ලක් කළ විනය ගරුක භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්තුනේ විනේදර භික්ෂුන් වහන්සේලා අතර. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඇගෙයීමට ලක්වෙච්ච කෙනෙක් බවට පත් වුණා. තමන් වෙත පැවරෙන වගකීම මැනවින් ඉටු කිරීමේ ලක්ෂණය උපාලි තෙරුන් වහන්සේට තිබුණු තවත් ලක්ෂණයක්. ඊළඟට බුදු සසුනේ පැවැත්මට තමන්ගේ නිටු විය යුතු යුතුකම් ඉටු කිරීමත් උපාලි තෙරුන් වහන්සේගේ චරිතයෙන් ගන්නට පුළුවන් ආදර්ශ. ඉතින් මේ අපි කියපු කරුණු ඇසුරු කරගෙන ඔයාලට පුළුවන් සාමාන්‍ය කරුණු හතක් ලියන්න ලකුණු හතක් ලැබෙනවා. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නය බලමු අපි. පළවෙනි රෝම ඉලක්කම බුදුවීම සඳහා බෝසතාණන් වහන්සේ කළ අදිෂ්ඨානය ලියන්න. බුදුවීම සඳහා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානය තමයි අදිෂ්ඨානය මුල් කරගෙන තමයි බෝධීන් මේ වජ්‍රාසනයේ ඉඳගන්නේ වැඩඉන්නේ. ඒ අධිෂ්ඨානයට අනුව තමයි අවසානයේදී බුද්ධත්වයට පත් වුණේ. මොකක්ද ඒ අධිෂ්ඨානය? මස්ලේ වේලි ගොස් ඇට නහර පමණක් ඉදිරි වුවද බුදු වී මිස නොනැගිටිමි කියන චතුරංග සමන්නාගත වීරියෙන් යුක්ත අධිෂ්ඨානය. මස්ලේ වියලී ගොස් ඇට නහර පමණක් ඉතිරි වුණත් බුදු වෙලා මිසක් නැගිටින්නේ නැහැ කියන අදහස 26 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. ඉතින් චතුරංග සමන්නාගත වීරියෙන් යුක්තව අදිෂ්ඨානශීලීව බුදු වී මිසක නොනැගිටිමි කියන අරමුණෙන් වැඩ සිටීම. මස්ලේ වියලී ගොස් ඇට නහර පමණක් ඉතිරි වුවද කියන ටික මතක තියාගන්න. බුදු වී මිස නොනැගිටිමි කියන අදිස්ථානය විතරක් නෙවෙයි, ඒක විශේෂයි. මස්ලේ වීලී ගොස් ඇට නහර පමණක් ඉතිරි වුණත් කියන කොටසත්, ඒ කියන්නේ ඒ තරම් ප්‍රබල, ඒ තරම් අදිස්ථානයකින් තමයි බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය සඳහා වැඩ සිටින්නේ. හරි, ලකුණු 3ක් ලැබෙනවා. ඊළඟට ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කළ ස්ථාන අතරින් පළමු සතිය, දෙවන සතිය සහ සිව්වන සතිය ගත කළ ස්ථාන නම් කර එහිදී සිදු වැදගත් සිදුවීම් ලියන්න. ඉතින් ඒ ටික අපිට ලියන්න පුළුවන්. අපි ඒ ටික ලියමු. බුදුරජාණන් වහන්සේ සත් සතිය ගත කරද්දී පළවෙනි සතියේ, දෙවන සතියේ සහ හතරවෙනි සතියේ වැඩ හිටපු ස්ථාන පළවෙනියටම අපි කියන්න ඕන. ඉතින් පඨමං බෝධි පල්ලංකං ဒුතියංච අනිම්මිසං ওই විදිහට අපි පාඩම් කරනවා. මේ ගැන තොරතුරු තියෙන 27 වෙනි පිටුවේ. 27 වෙනි පිටුවේ තියෙනවා පළවෙනි සතිය බෝමැඩ අසල තමයි වැඩ ඉන්නේ. බෝධීන් වහන්සේ ගාව, බෝධීන් වහන්සේ ගාව වැඩ ඉන්නවා. පටිච්ච සමුපාදයේ මෙනෙහි කරනවා පළවෙනි සතියේ. පළවෙනි සතිය මොකක්ද වෙන්නේ? පළවෙනි සතියේ බෝමැඩ අසල බද්ධ පරියංකයෙන් වැඩ ඉන්නවා. විමුක්ති සුවයෙන්ම වැඩ ඉන්නවා. පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනවා. පටිච්ච සමුප්පාදය අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරනවා.
මේ ගැන තොරතුරු තියෙන 27 වෙනි පිටුවේ. ඊළඟට දෙවන සතිය ගත කළේ කොතැනද සහ දෙවන සතියේ මොනාද උනේ කියලා කියන්නට ඕන අපි. කළගුණ දක්වනු වස් බෝධීන් වහන්සේට අනිවිස ලෝචන පූජාව කිරීම. අනිවිස ලෝචන පූජාව කළේය බෝධිසත්වයන් වහන්සේ. අනිමිස ලෝචන පූජාව පවත්වනවා. ඇසිපිය නොහෙලා බෝධිය දිහා සතියක් බලා සිටීම. ඊළඟට හතරවෙනි සතිය, සිව්වෙන සතිය කියල කියන හතරවෙනි සතිය, රුවන් ගෙහි අභිධර්මය මෙනෙහි කරමින් කල් ගෙවීම. සිව්වන සතිය, හතරවෙනි සතිය, රුවන් ගෙහි අභිධර්මය මෙනෙහි කරමින් කල් ගෙවීම. විදිහයට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. ලකුණු පහක් ලැබෙන්නේ. ලකුණු පහට ඒ විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් ඒ සති හතේම බුදුරජාණන් වහන්සේ වැඩහිටපු තැන් සහ ඒ සතිවල වෙච්ච විශේෂ දේවල් මතක තියාගන්න. බුදු ඇසින් ලොව බැලූ බුදුරජාණන් වහන්සේට මිනිස් සමාජයේ නෙළුම් විලක්සේ පෙනිනි. නෙළුම් විල මිනිස් සමාජයට එකිනෙකට ගලපන ලද ආකාරය පෙන්වා දෙන්න. මිනිස් සමාජය නෙළුම් විලකට උපමා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. කියන්නේ වැරදි කරන මිනිස්සු ඉන්නවා, වැරදි කරන්නේ නැති මිනිස්සු ඉන්නවා නේද? ඒ විදිහට. ඉතින් ඒ ඉන්න අයව උපමා කරලා දක්වපු විදිහ තමයි කියන්නට කියන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු තියෙනවා 27 වෙනි පිටුවේම. නෙළුම් විලක යම් යම් මට්ටම් වලින් නෙළුම් මල් පිහිටන්නාසේ සමාජයේ වෙසෙන මිනිසුන්ද අවබෝධ කර ගැනීම යටතේ විවිධත්වයෙන් යුතු බව පෙන්වා දීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් එතනදී මඩෙන් උඩට මතුවෙච්ච අය, ඊළඟට ඒ කියන්නේ කෙලෙස් වලට සම්බන්ධ වෙච්ච නැති අය, කෙලෙස් වලම ඉන්න අය, වැරදිම කර කර ඉන්න අය, ඊළඟට වැරදිවලින් නිදහස් වෙච්ච අය, වැරදිවලින් සම්පූර්ණම නිදහස් වෙච්ච අය, බුදුරජාණන් වහන්සේ එහෙම වැරදිවලින් නිදහස් වෙච්ච කෙනෙක් විදිහට. එහෙම නෙළුම් මල්ලක් උපමා කරගෙන සමහර නෙළුම් මල් තියෙනවා වතුර යටම තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් වලින්ම තමයි ඒ අය එන්නේ. ඊළඟට සමහර ඒවා තියෙනවා වතුරෙන් උඩට මතු වෙලා තියෙනවා, වතුරේ ගෑවෙන්නේ නැතිව තියෙනවා. ඒ වගේ තමයි කෙලෙස් සියල්ලක්ම නැති කරපු උතුමන් වහන්සේලා, බුදුවරු, රහතන් වහන්සේලා ඒ වගේ උත්තරීතර තත්ත්වයෙන් ඉන්නවා කියන එක අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ ගැන තව ටිකක් ඔයාලට තේරුම් ගන්නට පුළුවන් 27 වෙනි පිටුවේ තියෙන තොරතුරු ටිකක් කියවනකොට. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න, අපි ඒවට ඔයාලට පිළිතුරු ලබා දෙන්නම්. හරි, අපි ඊළඟට බලමු 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ, ආනපාන සති යන්නේහි යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි කෙටියෙන් හඳුන්වන්න. ආනපාන සති මේ ගැන පැහැදිලි විස්තරයක් තියෙනවා 37 වෙනි පිටුවේ. ආනපාන සති කියන මේ වචනය විස්තර කරමින්ම දක්වලා තියෙනවා, පිළිතුරු දක්වලා තියෙනවා. ආනපාන සති කියන්නේ මොකක්ද කියලා, ආනපාන සති භාවනාව කියන්නේ මොකක්ද කියලා. හුස්ම ගැනීම, ආන හුස්ම ඇතුළට ගැනීම, අපි හුස්ම ගන්න එකට කියනවා ආන කියලා. පාන කියලා කියන්නේ හුස්ම පිටතට හෙලීම, හුස්ම පිට කිරීම. ඉතින් ආන හුස්ම ඉහළට ගැනීම, පාන ආන අපාන හුස්ම පිට කිරීම, හුස්ම පිට කිරීම හුස්ම ගැනීම, ආන හුස්ම ඇතුළට ගැනීම, අපාන හුස්ම පිට කිරීම. මේ දෙක ගැන හොඳින් මෙනෙහි කරමින් කරන භාවනාවට තමයි කියන්නේ ආනපාන සති භාවනාව කියලා. හුස්ම ගැනීම හා පිට කිරීම හෙවත් ආස්වාස ප්‍රාස්වාස දෙකට අපේ සිහි යොමු කිරීම ආනපාන සති භාවනාවයි. අපි හුස්ම ගන්නවා, හුස්ම පිට වෙනවා අපිට. ඒ ගැන අපි සිහියෙන් නෙවෙයි ඉන්නේ, කල්පනාවෙන් නෙවෙයි ඉන්නේ. ඒ හුස්ම ගැනීම සහ හුස්ම පිටවීම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම, හිතේ අවධානය යොමු කිරීම තමයි ආනපාන සති භාවනාවෙන් සිදු කෙරෙන්නේ. ලකුණු 3ක් ලැබෙන ප්‍රශ්නයක්. 3 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රශ්නේ රෝමිලක්කං 1
රෝමිලක්කං දෙක ප්‍රශ්නය ආනපාන සති භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් අපට ලබාගත හැකි ප්‍රයෝජන පහක් ලියන්නට කියලා කියනවා. ඉතින් භාවනා කිරීමෙන් අපිට පුළුවන් ගොඩක් ප්‍රයෝජන ලබා ගන්න. ඔන්න මම ඉදිරිපත් කරන්නම් ඔයාලට පහලට අරගෙන. නරක සිතුවිලි සිතට ඇතුළු නොවීම භාවනා කිරීමේ ප්‍රතිඵලයක්. තිබූ නරක සිතුවිලි බැහැරවීම, හිතේ තිබුණා නම් නරක සිතුවිලි ඒවා බැහැර වෙනවා. ඇදුම පීනස වැනි රෝග සුවපත් වෙනවා භාවනා කරනකොට. තුයේ පුතේ ඔයාලා හොඳට භාවනා කරන්න ඒ වගේ ලෙඩ රෝග තියෙනව නම් සුවපත් වෙනවා. ජීවිතයේ සියලු කටයුතු සාර්ථකව සහ සතුටින් කරගැනීමේ ශක්තිය ලැබීම, ඊළඟට වෙහෙස දුරුවීම, වෙහෙස දුරු වෙනවා. හිත වෙහෙසට පත් වෙලා තියෙනව නම් ඒ වෙහෙස සම්පූර්ණ නැති වෙනවා. ඊළඟට සිත සංසුන් වෙනවා. තරුණ බව, නිරෝගී බව, සුරකීම රැකෙනවා. ශරීරය සැහැල්ලු වෙනවා. මතක ශක්තිය වැඩි වෙනවා. අන්නේ කරුණ වලින් පහක් ලියන්න. නරක සිතුවිලි වලින් හිත ඈත්වීම. එම මේ විදිහට මම කිහිපයක්ම මෙතන දක්වලා තියෙනවා. ඉතින් ඒවගෙන් ඔයාලට කැමති පහක් ලියන්න පුළුවන්. හැබැයි පහක් ලියන්න ඕන. පහක් ලිව්වම තමයි ලකුණු පහක් ලැබෙන්නේ. එක ලකුණ ගානේ ලැබෙන්නේ ලකුණු පහක් ලැබෙනවා. හරි, මේ අපි සාකච්ඡා කරන කොටස නැවත වතාවක් ඔබට බලන්න පුළුවන්. මම වේගින් සාකච්ඡාව කරගෙන යන්නම්. හොඳයි, ඊළඟට ආනපාන සති භාවනාව වැඩීමට සූදානම් විය යුතු ආකාරය පැහැදිලි කරන්න. ආනපාන සති භාවනාව වඩන්නට ඉඳගන්නට ඕන ආකාරය ගැන 38 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා. මේ භාවනා ගැන උගන්වන මේ පාඩමේ පැහැදිලිව ලස්සන්ට සඳහන් කරලා තියෙනවා. කොහොමද කියන්නේ, ශිෂ්‍යයන් එරමිණිය ගොතාගෙනත් බද්ධ පරියන්කින් ශිෂ්‍යාවන් හා පා පසුපසට නමාගෙනත් අරද පරියන්කින් හිඳගන්නට ඕන. භාවනා කරද්දී ශිෂ්‍යයන් බද්ධ පරියන්කිනුත් ශිෂ්‍යාවන් අරද පරියන්කිනුත් ඉඳ ගැනීම පළවෙනි කාරණේ. ඊළඟට ඇඟිලි හොඳින් එකතු වනසේ අත් දෙක එක්වර නලලත තබාගෙන තෙවරක් නමස්කාරය කීම දෙවනි භවනාවට කලින් කරන දෙවනි කාර්යය. ඊළඟට අනතුරු තමන්ට ඇසෙනසේ සිහින් හනින් පහත සඳහන් කවි අර්ථය මෙනෙහි කරමින් කියන්න. මොකක්ද කවිය? 38 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. බලන්න කවිය. ඔයාලට කවිය පාඩම් නම් ඒකත් මෙතනදී ලියන්න පුළුවන්. ඒ කවියේ සිහිපත් කරන්න ඕන කියලා කවිය කියන්න පුළුවන්. 38 වෙනි පිටුවේ කොහොමද කවියක් තියෙන්නේ? මම සතුන් නොමරමි, සොරකම් කිසිත් නොකරමි, දුසිරිතෙන් දුරුවෙමි, බොරු බසින් මත් දෙයින් වලකිමි කියන පන්සිල් පද පහේ තේරුම ඇතුළත් වෙන කවියක් තියෙනවා. අන්නේ කවිය එහෙම නැත්නම් මෙහෙම පංචශීලයේ මෙනෙහි කිරීම, පන්සිල් සමාදන් වෙන්නත් පුළුවන්. පන්සිල් සමාදන් වෙලා හරි, පන්සිල් මෙනෙහි කරලා හරි ඔයාලට භාවනාව ආරම්භ කරන්න පුළුවන්. පළවෙනියට මොකද කරන්න ඕනේ? ඉඳ ගන්න ඕන. ක්‍රම දෙක මේ කාන්තාවන් ශිෂ්‍යාවන් ඉඳ ගන්න ඕන විදිහ අර්ථ පරියන්කේ සහ බද්ධ පරියන්කේ කියලා ලියන්න. ඊළඟට කරන්නට ඕන හොඳට ඇඟිලි එකතු කරලා වඳින එක. ඊළඟට අත් දෙක තබා ගැනීම, ශරීරයේ කෙලින් තබාගෙන තැම්පත් වෙලා ඉඳගෙන මේ භාවනාව ආරම්භ කිරීම, පංචශීලය සමාදන් වෙලා කියලා ඔයාලා ලියන්න ඕන. ඊළඟට 5 වෙනි ප්‍රශ්නේ අපි බලමු. 5 වෙනි ප්‍රශ්නය පළවෙනියට තියෙන රෝමි ලක්කම 1, ධම්මපදයේ වර්ග සහ ගාථා සංඛ්‍යාව ලියන්න. ධම්මපදයේ වර්ග කීයද, ධම්මපදයේ ගාථා කීයද කියලා අහන්නේ. වග්ග
වර්ග කියලත් කියනවා වග්ග කියලත් කියනවා. වග්ග විසි හයයි ගාථා හාරසිය විසි තුනයි. වග්ග විසි හයයි ගාථා හාරසිය විසි තුනයි. ඉතින් එච්චරයි ඔයාලා ලියන්න ඕන. ඊළඟට නහි වේරෙන වෙරණ යන ගාථාව නිවරදි අක්ෂර වින්‍යාසයේ සහිතව ලියන්න. නහි වේරේන වේරාණි කියන ගාථාව ලියන්නට කියන්නේ. පනස්වෙනි පිටුවේ මේ ගාථාව තියෙනවා. නහි වේරේන වේරාණි ගාථාව තින් මේ විදි නහි වේරේන වේරාණි සම්මන්තීද මේ මහප්‍රාණ දයන්න තින් අවේරේ නැත සම්මන්තී ඒස ධම්මෝ කියලා ලියද්දි ධම්මෝ කියන එක නිවැරදිව ලියන්න ඕන. ඔයාලා ගොඩක් වෙලාවට ගාථා ලියද්දි ඒ වැරදියට ලියන්නේ. ඒ නිසා තමයි මේ අක්ෂර වින්‍යාසයේ සහිතව ලියන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. ගාතාවක් කවියක් ලියද්දි ඒ ගාතාවට කවියට ඕන විදිහටම අකුරු යොදන්නට ඕන. ඒ ගාතාවේ කවියේ තියෙන විදිහටම ඔයාලා ලියන්න ඕන. ලකුණු 6ක් ලැබෙනවා. මේ ප්‍රශ්නෙට ලකුණු 6ක් ලැබෙනවා. ඊළඟට තුන්වෙනි කොටස තරහව තරහවින් සංසිඳිය නොහැකිය මේ පිළිබඳව ඔබේ අදහස් අත්දැකීමක් ලියන්න. තරහව තරහවින් සංසිඳෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට පුළුවන් දෙන්නෙක් අතර රණ්ඩු වෙනවා නම් ඒ රණ්ඩුව කිසිම දවසක නතර වෙන්නේ නැහැනේ නේද? දිගින් දිගටම දිගින් දිගටම ඔයාලා රණ්ඩු වෙනවා. ඔයාලා ගහ ගන්නවා, බැන ගන්නවා, ඔයාලගේ තියෙන දේවල් විනාශ කරගන්නවා. ඒ වගේ ඔයාලට තියෙන මොකක් හරි අත්දැකීමක්. එහෙම නැත්නම් ඔයාලගේ වැඩිහිටියෝ දෙන්නෙක් රණ්ඩු වෙන එකක්. වැඩිහිටියෝ දෙන්නෙක් තරහෙන් ඉන්න අවස්ථා ගැන ඔයාලට අත්දැකීමක් ඇති. අන්න ඒ වගේ අත්දැකීමක් ලියන්න ලකුණු 6ක් ලබා ගන්නට පුළුවන් ඒ වගේ අත්දැකීමක් ලිව්වට පස්සේ. ඉතින් ඔයාලට තියෙන අත්දැකීමක් ලියන්නට කියලා කියන්නේ. හරි. ඒ විදිහට තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ 2023 අවුරුද්දේ 6 ශ්‍රේණියට අදාළව. දහම් දෙනුම ප්‍රශ්න පත්‍රයේදී ඉතින් අපි ගොඩක් පිළිතුරු කතා කළා. ඉතින් ඔයාලට නැවත වතාවක් කියන්නට ඕන විශේෂ කාරණේ තමයි අනිවාර්යයෙන්ම මේ පොතට අදාළව තමයි ප්‍රශ්න අහන්නේ. ගාථා අහන්න පුළුවන්, කවි අහන්න පුළුවන්, බුද්ධ චරිතයේ විස්තර අහන්න පුළුවන්, චරිත කතාවල විස්තර අහන්න පුළුවන්. ඒ ඔක්කොම මේ පොත ඔයාලා කියවන්න. පොත හොඳට කියවන්න. දවසකට පාඩම් 3-4ක් හරි කියවන්න. එහෙම කියවලා කියවලා දැනුම ඇති කරගත්තම ඒ අතරම ඔයාලා ඉක්මනින් ලියන්නත් පුරුදු වෙන්න. ඒ වගේම අහන ප්‍රශ්නෙට අදාළම පිළිතුර ලියන්න ඔයාලට හැකියාව තියෙනවද කියලා අහන ප්‍රශ්නේ තේරුම් ගන්නට පුළුවන්ද කියන එකත් අවධානයට ගන්න. හොඳයි, එහෙමනම් අපි තවත් මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිකුත් පන්තිවලට අදාළවත් මේ විදිහට අපි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කරනවා. හොඳයි, එහෙමනම් අපි සාකච්ඡාව අවසන් කරනවා. දුවේ පුතේ, ඔයාලා හැමදිනාටම තෙරුවන් සරණයි.